ආයුබෝවන්. අද 2022 සැප්තැම්බර් 17 වෙනිදා සෙනසුරාදා සතියන්තේ අතුරුලි රතනහාමුදුරුවෝ විදුලි බිල ගෙවා ගන්න බැරුව කිනි තියා ගන්න හදන්නේ. උන්වහන්සේට ගිනි තියා ගන්න දෙන්න බෑ. උන්වහන්සේ අපේ රට රාජ්‍ය ජාතිය බේර ගන්න ඉන්න ජාතික හිමිනමක්. ඒ වගේම අද මූද ගොඩකල්ල විශාල චීනයක් හදනවා. ඒක සුඛෝපභෝගී නගරයක්. ගොල්ෆ් ක්‍රීඩාංගණ, විශාල තටාක සහිත සුඛෝපභෝගී හෝටල් මේ සියල්ලෙන් සැදුම්ලා සුපිරි කාමසුකල්ලිකාම යෝග්‍ය සම්පූර්ණයෙන්ම අභ්‍යාස කරන්න පුළුවන් සුපිරි සමාජයක මොඩලයක් හදනවා. බිලියන 15000ක් ඉලක්කලා හදන මේ හෝටලයක කොහෙන්ද හලුවගේ මේ හෝටලේ හදනකොට මේ මුද ගොඩ ගන්නකොට අපේ රටේ වනාන්තරවල කළුගල් කොච්චර කිව් ප්‍රමාණයක් වැය වෙනවද? කෝටි ගණන් කළුගල් කිව් ප්‍රමාණයක් ඉක්මුල කරන්නේ. අනාගත පරිසරය කියන එක ආයි කාටවත් හදන්න පුළුවන් ගන්න නෙවෙයි. මේ රටේ වටිනාම සම්පත මේ රටේ ගහකොළ, මේ රටේ කඳු වැටි, මේ රටේ දිය සිකර, මේ රටේ මහ පොළොව. මේක තමයි අපේ සම්පත. අපේ දරුවෝ ඉඳලා මැරෙලියන. අපි ඉඳලා මැරෙලියන. අපේ ඥාති මිත්‍රාදී ඉඳලා මැරෙලියන. අවසානයේ අපි ඔක්කොම මැරෙලියන. පරම්පරාවෙන් පරම්පරාවට ඉතුරු වෙන්නේ මේ සබඳතාව. අද මේ ආණ්ඩුව විනාශ කරමින් සිටින්නේ ඒ අපේ උතුම් සබඳතාව. සුමන සමන් දෙවියන්ගේ අඩවිය වෙච්ච ශ්‍රීපාද කන්ද පාර්ලි චම්පි ග්‍රහණක මැතිතුමා යටතේ අධි ආරක්ෂිත කලාපයක් බවට වනජීවී දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණය කළා. අද මේ ආණ්ඩුව ගැසට් එකක් ගහලා නාගරික සංවර්ධන අධිකාරියට ශ්‍රීපාද අඩවිය අත්පත් කරන් තියෙනවා. සුපිරි හෝටල් හදන්න සහ කේබල් පද්ධතියක් ගමන් පහසු සඳහා හදන්න කියලා. ලෝකයේ සිටින ඉතාම දුර්ලභ ගණයේ සප්ත සාර්කුටසින ප්‍රදේශය. ඒ වගේම ආධ්‍යාත්මික අපේ හදවතවන් මුළු මහත් ලෝක බෞද්ධයන්ගේම උරුමය. ඒ වගේම මුළු මහත් මානව සම්පදයටම වැදගත් ඓතිහාසික බිමක්. මේ බිම අද මේගොල්ල විනාශ කරන්න පවතිනවා. අපේ මුහුදු වෙරළ, අපේ පරිසරය, අපේ ගහකොළ අති භයානක විදියට අද මේගොල්ල විනාශ කරන්න. ඊළඟට රට මැද කොළඹ නගරේ ලෝකෙ නොදෙවෙනි ලෝකෙ සල්ලාලයට විනෝදකාමී ජීවිත ගත කරන්න කාම පුරයක් ඇති කරන නුදුරු දිනක අපේ ඈත පිට ගම්මානවල පුංචි දරුවෝ මේ කාමාතුරයන්ට පිළි කරන සමාජයක් මේ ආණ්ඩුවේ හදමින් පවතින. අතුරලියේ රතන හිමි රිලා නැටුම කොස්සත්තේ සෝලිස් හෝටලේ රංගශාලාවේදී සභා මණ්ඩපය 2014 2015 ජනාධිපතිවරණය පෙනිපෙනි රෙජිම් චේන්ජ් රිලා නැටුමට එදා රතන හිමි එසේ දේශනා කළසේක. දැන්කෝ උන්ද උන්ද කියන්නේ හොඳ නැහැ. ඉන්දහාමුතුරු කොයි වෙයිද? 11 කපටි නරි රංචුවත් එක්ක එකතු වෙලා 11 කපටි නරි රංචු ප්‍රධාන නරි රාල උදේ ගම්මන්පිලත් එක්ක වහන් වෙලා චරිත හේරත්ගේ කළු කල්ලියත් එක්ක අලි බබා සහ හොරු 12 අනිත් පරිව පරට්ටිය එක්ක හැංගි මුත්තන් කෙලකල වංගු ගගා පාටලි චම්පික රණවකගේ රෙද්දස්සේ හැංගිලා තවදුරටත් රටට එරෙහිව රිලා නැටුම් නටන සඳ
මේ රට සංචාරකය කියලා කිව්වම මෙතුවක් කාලෙකට අපි කරලා තියෙන්නේ සාමාන්‍ය සංචාරක. සංචාරකයේ එච්චරයි. හැබැයි ලංකාවේ තියෙනවා අපිට විකුණන්න පුළුවන් විශාල වශයෙන් දේවල් මේ රට තුල. මොකද මේක දිවයින. එතකොට මේකේ තියෙනවා කොටස් වශයෙන් බෙදා ගන්න පුළුවන් සංචාරකය. දැක්කද? අම්මන්ඩි වැඩේ දෙන්න යන්නේ. සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඩයනා ගමගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති අමාත්‍ය ධුරය ලබාගෙන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාගෙන සැප්තැම්බර් 14 වෙනිදා ජනමාධ්‍ය අමතන අන්දම අතුරුලි රත්න හාමුදුරුවන්ගේ රිලා නැටුම දැන් ඉවරයි. දැන් ඒ රිලා නැටුමට එරෙහිව ඊළඟ රිලා නැටුම නටවනවා ඩයනා ගමගේ ධම්මවල. එදත් රනිල් වික්‍රමසිංහ මෙදත් රනිල් වික්‍රමසිංහ. එදා රනිල් වික්‍රමසිංහ තරවුකාර කළු මෙහුම් බලකාය අතුරු රතන හාමුදුරුවන්ව මෙහෙම නැටෙව්වා රිලා පැටියව. දැන් මෙහෙම 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 ඩයනා ගමගේ රිලා පැටියව නටවනවා. දෙන්නම බිස්නස් කාර්යෝ අතුරු රතන හිමි මොකෝ ඩයනා ගමගේ මහත්මිය මොකෝ. දැකම එකක් රටට එරෙහිව දැන් මේ තොරම්බල් කරන්නේ සංචාරක ව්‍යාපාරය. රට ඔතල ගැට ගහලා විකුණන්න මුන් හදන්නේ. අද සංවාදය බරපතලයි සංකීර්ණයි. ඒ නිසාම කල්පනාවෙන් අහගෙන ඉන්න ඕනේ. හරිද? තේරුණාද? සංචාරක ක්ෂේත්‍රය නගා හිටුවන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරින් ෆර්නෑන්ඩෝට අමතරව හරින් ෆර්නෑන්ඩෝ තමයි කැබිනට් අමාත්‍යවරයා සංචාරක සහ ඉඩම් අයිති ඉඩම් මතකද? ඉඩම් කොල්ලේ සඳහා එස්.එම්. චන්ද්‍රසේනගෙන් පස්සේ පත් කරලා තියෙන්නේ හරින් ෆර්නෑන්ඩෝ තරවුකාරයා. ඊට අමතරව සංචාරක ව්‍යාපාරයේ මෑන්ගේ ඔඩොක්කුවේ ඔහුගේ සහයට ඩැනි ඩැනියා හැටියට තමයි ඩයනාගමගේ පත් කරන්නේ. ජාත්‍යන්තර තරවුකාරියක් ඩයනාගමගේ කන්සා කාන්සියෙන් පසුවන්නේ. අපි 얘 ගැන කතා කරමින් ඉන්නේ මතකනේ. ඩයනාගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය හැටියට පත්වීම ලබන අතරතුර ඊට සමාන්තරව හරියටම දිනය කිව්වොත් 2022 සැප්තැම්බර් 13 වෙනිදා අය ජනමාධ්‍ය අමතන අතරතුර සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා චූලානන්ද පෙරේරා ජනමාධ්‍යට මොකෑ කියන්නේ? චූලානන්ද පෙරේරා ගොයියා හිරු 6:55 මේ නැතිදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරිනුත් යුනිසෙෆ් එකේ නිලධාරි හැමදෙනාම එක රාශි වෙලා ඉතාමත්ම ධනාත්මක රැස්වීමක් පැවැත්වුවා. අපි හැමදෙනාම මේ සීගිරියට යනවා සීගිරිය බලකොටුවක් කියලා හිතා. සීගිරිය බලකොටුවක් වුණා නම් ඔච්චර ලස්සනට හදලා ඔච්චර ලස්සනට පොකුණු හදලා ඔච්චර ලස්සන මල්ලොතු හදලා තියන්නේ ඇයි? ඇත්තටම සීගිරිය බලකොටුවක් නෙවෙයි, සීගිරිය ලස්සන ලෙෂර් පාර්ක් එකක්. මේ පේරාදෙණිය වගේම ලස්සන විවේකයෙන් හින්ද හදපු විනෝදේ ලදක් ලබන්න හදපු ඒ කාලයේ තිබුණ ශ්‍රී විභූතියත් එක්ක රජතුමා හදපු ලෙෂර් පාර්ක් එකක්. ඒකට සම්පූර්ණ සාධක හමු වෙලා කොහොමද සලාත වෙලා අවසන්. සීගිරි ගියක එකතැනක තියෙනවා ලියවිලා සීගිරි ලඳුනේ ඔයා හරි ලස්සනයි, ඔයා ඔච්චර ලස්සන උනේ ඔයා චීන සේද ඇඳගෙන ඉන්න විතර. ඒ කාලෙදී අපි චීනත් එක්කත් සේද ගනුදෙනු කරා කියලා අපිට තන පුරා විද්‍යාත්මක රහස් අපේ රටේ ගොඩක් තිබෙනවා. පුරා විද්‍යාත්මක රහස් අපේ රටේ ගොඩක් තියෙනවලු. මේ පරය පරට්ටියෝ දැන් හදන්නේ එකතු වෙලා රටම ගංජා හේනක් කරන්න. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තිප්පොලක් බවට පත් කරන්න. කැසිනෝ දඩබිමක් බවට පත් කරන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ නවත්තපු තැනින් වැඩ ටික ජංගි අරගලය හරහා බාර ගන්න කියලා අනුර කුමාර සෙල්ලෙන්ස්කි දිසා නායක කුමා ගුණරත්නම් පොරමොලාගේ කැකුල වසන්ත මුදලිගේ දමිතා අබේරත්න ජෙහාන් අප්පුහාමි ජීවන්ත පිරිස් පාදිලි තන ඇතුළු කල්ලි කණ්ඩායම්
සමරිසියු පාතාලය මැරය කුඩ්ඩු ගංජකාරය අරුමු ඔක්කොම එකතු කරලා බහරදීපු රාජකාරී රනිල් වික්‍රමසිංහට ගෝඨාභය රාජපක්ෂ නවත්තපු තැනින් ඉතිරි වැඩ ටික කරගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කෙරුවා ජංගි අරගල කාර්යය ගැන අපි එක දිගටම කතා කරනවානේ මාලිමාවෙන් තමයි පාරහගත්තේ ජෙප්පන්ගේ සීනුව වීසි කරලා මාලිමාව අතට දීලා අනුර කුමාර සෙලෙන්ස් දිසානායකට මහාචාර්ය මදකොඩ අබේතිස්ස හාමුදුරන්ට පොහොට්ටුවේ මාලිමාව දීලා මේ මාලිමාව හරහා තමයි පාරහගන්නේ මේ මාලිමාව වොෂින්ටන් කේන්ද්‍රීය ඇමරිකානු කළු මෙහෙයුමේ ඉන්දු පැසිෆික් කියනකොටම ඉන්දියාවත් සම්බන්ධයි ඇමරිකාව ඉන්දියාව අනිත් පැත්තෙන් චීනේ චයිනා වන් බෙල්ට් වන් රෝඩ් හරිනේ විරුතරුවේ කතාව දැම්මුම් හදන්නේ සීගිරියට වැඩේ දෙන්න ඩොලර් නෑනේ ඩොලර් ගේන විදිය රනිල් වික්‍රමසිංහගේ තරවුකාරිය ඩයනා ගමගේ කියා හිටින සඳ චූලානන්ද පෙරේර අනිත් පැත්තෙන් මහනුවරදී තමයි මේ කතාව කියලා දාන්නේ චූලානන්ද පෙරේර අප නොදන්නා පුරාවිද්‍යාව අප නොදන්නා සංචාර ව්‍යාපාරය අප නොදන්නා පුරාවිද්‍යාව කොහොමද පරෙන්ගේ කතා කතාව ඉතම කෙටියෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පහුගිය හත්වැනිදා රාජ්‍ය අමාත්‍යවරු 37ක් අතින්ද පයින්ද පත් කරන අතරතුර තව එකෙක් පස්සෙත් පත් කරු ඔක්කොම 38ක් ඔය අතරතුර සංචාරක ව්‍යාපාරය දිනු කරන්න හරින් ෆොන්ඩෑන්ඩුට අමතරව ඩයනා ගමගේ පත් කරනවා ඩයනා ගමගේ අප නොදන්නා සීමාවේ ක්‍රීඩා කරන අනිත් හැම පිරිමියෙකුටම එහායින් වැඩ කරන දවැන්ත පෞරුෂයක් මතක තියාගන්න ඇයට දාන්න පුළුවන් සෙල්ලම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න එක පිරිමියෙකුටවත් දාන්න බෑ අපි තවම ඇය ගැන දන්නේ ටිකයි බලාගෙන හිටහල්ල ඇය අපේ ආදරණීය මව්බිමට කිලින විදිය අපිට දෙනවද නැ මතක තියාගන්න ලෑස්ති වෙල්ලා දැන් මේ සියල්ල මැද්දේ මුන් ඔක්කොම එකතු වෙලා සීගිරියට කෙලින්න හදනකොට මේ රටේ මහ ජනතාව දැනුමින් බල ගන්වමින් අපි අපේ සංස්කෘතික අක්මුල් ඔස්සේ රට රාජ්‍ය ජාති ගොඩන ගන්න ඕන නැත්නම් ජංගි අරගලේ ඉතුරු ටික මුන් කරනවාමයි ඒ කියන්නේ රටට කෙලලම දානවා රට රාජ්‍ය ජාති මතකනේ ඉවරම කරන රාජ්‍ය අමාත්‍යවරු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේ සැප්තැම්බර් 8 වෙනිදා. ඔබ දන්නවද ඊට පහුවෙනිදාම ඇමරිකානු තානාපතිවරයා ජූලි චන් ලැබුණු ආරාධනාවකට අනුව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ ගෙදර යනවා. රාත්‍රි සාදයකට ඩිනර් එකකට. ඒ ගැනත් අපි කතා කරමු. ටික දොහකට කලින් ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී ජූලි චන්ට අභියෝගයක් කෙරුවා අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට අත දාන්න එපා කියලා. දැන් ඔබට තේරෙනවද මේ සිදුවීම් අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා කියලා. ඩයනා ගමගේට කියනවා ඔබ ඔය කෑල්ල පාර්ලිමේන්තුවේදී කියලා දාහන් කියලා. ඊට පස්සේ ඇය වීරවරියක් බවට පත් කරනවා. පුම්බවල ගන්නවා. ඊට පස්සේ ඇයට බහර දෙනවා සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරය. හරින් ෆොනෑන්ඩු දන්න මගුලක් නෑ. දැන් සියලු මගුල් දන්නේ ඩයනා ගමගේ තමයි. ඊට පස්සේ डबल सेट करना कौद डबल डायना गमगे सह जूली चांग दें कट्टी अमेरिका तहनापोती दुना पे डायना गमगे अंतिम गील समावत गिदर मियानी हो जूली चांग इवर आईने अन्म सिति कैसी करवा ओब हितनवा नंग मे कोराहे किंबुलू देखी वाक्यू बड़ वैर दिला मे सीयल सिद्धुवीं एक्म स्क्रिप्ट कट इतामत्म संविधानात्मक दिगुकालीन इधिरेट सिद्धुवी मतगति कल्पना දියුරුම් දෙන මොහොතේ රනිල් වික්‍රමසිංහ සහ ඩයනා ගමගේ එකිනෙකා දෙස බලමින් කෝමල විදිහට සිනා පාමින් එකිනෙකාට හුවමාරු කරගත් සංඥා මාදිලි ඔබ අධ්‍යයනය කළ යුතුමයි. දිනේ මතකනේ. සැප්තැම්බර් 8 වෙනිදා. ප්‍රසිද්ධ ජනප්‍රිය ජනමාධ්‍ය ප්‍රවෘත්ති තිර පරීක්ෂා කරන්න. ඔබට හොඳින් මේ බව වැටහෙන්න පටන් ගන්නවා. අපි ඒ ගැන ඊළඟට කතා කරනවා. ගංජා ජීවිතය කරගත් ඩයනා ගමගේ තමන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය බහර අරගෙන දැන් වැඩ පටන් අරගෙන තියෙන්නේ ප්‍රශ්න පෙළක් තියෙනවා අය කියන නයිට් ලයිෆ් නයිට් ඉකොනොමි අපට තේරෙනවා හොඳටම තේරෙනවා ඩොලර් වියදම් කරන්න අපි අපේ රටේ දිවා රෑ නොබල අවස්ථා
හදන්න ඕන ඔපචුනිටිස් හදන්න ඕන ඕන බූර්යෙකුට තේරෙනවා නේ මොකද කරන්න යන්නේ කියලා අර අතුලේ රතන හාමුදුරුව 2015 රෙජිම් චේන්ජ් එකට අවශ්‍ය වටපිටාව සකස් කරුවන්නේ මේ රටට කෙලවෙන්න යන්නේ ගම්වල ඉන්න අහිංසක ගැහණු ළමයි මස් කඩේට විකුණන්න යන්නේ රටම මත් කරවන්න යන්නේ රටම සූදු සූදු පිටියක් කරවන්න යන්නේ රට ඉවරයි සල්ලාලයින්ගේ දඩබිමක් බවට පත් කරනවා කියලා උන් දැ කිව්වනේ උන් දැ කියන්නේ අතුරුල් රත්න හිමිනම ඒ වැඩේ තමයි කරන්න යන්නේ එදා උන්වහන්සේ ඒ කතාව කිව්වේ ඇත්ත බොරුවට තොරම්බල් කරලා එහෙමනේ කරන්නේ ඇත්ත බොරුවට තොරම්බල් කරනවා දැන් මුස්ලිම් ව්‍යාප්තවාදයක් තියෙනවා වද කිරීමේ සත්කම දක්වාවන සංස්කෘතික ජාතික ඝාතනයක් සිද්ධ වෙනවද ඔව් සිද්ධ වෙනවා ව්‍යාප්තවාදයක් තියෙනවා ඒ සඳහා අවශ්‍ය කරුණු විමර්ශනයකට අදාළව තිබෙනවා කරනවා නම් කවුරු හරි විමර්ශනයක් හැබැයි ඒ ඇත්ත තොරම්බල් කරන බොරුවට ඒ කියන්නේ ඇත්ත බොරු කියන එක නෙවෙයි දැන් රතන හිමි නම ධම්මවල ඇත්ත තොරම්බල් කිරුවා තොරම්බල් කරලා රාජපක්ෂ පාලනේ බිඳලා එතනින් ඉදිරියට ගෙනියන් මයිටි රනිල් ඊනිය යහපාලනේ හදලා උපදේශක තනතුරුකුත් අරගෙන රටට කෙලලා ග්ලයිෆොසෙට් ඒජන්ට් කෙනෙකුත් වෙලා තවමත් ජීවතුන් අතර ඉන්නවා රතන හිමි නම අතුරුලි රතන හිමි නම දැන් අර ගිනි තියාගන්න කතාව කියලානේ ඇත්තටම විදුලි බිල ගෙවා ගන්න බෑ විදුලි කැපුවොත් ගිනි තියාගන්නවා කියලා පන්සලේ සමාජ මාධ්‍ය තුල තියෙනවා විවිධ පෝස්ට් ඒ සම්බන්ධයෙන් දාලා අපි කියන්නේ කියන්න හොඳ නෑ හැබැයි බොහෝ දෙනෙක් සතුට පළ කරලා තියෙනවා එතනින් හැට ඒ කියන්නේ කියන්නේ ඔබ කල්පනා කරලා බලන්න එතනින් හැට කතා කිරුවොත් ඒ වෛරි සහගත ප්‍රකාශයක් බවට පත් වෙන නිසා කොහොම හරි ඔහොම තමයි තත්ත්වය නයිට් ලයිෆ් නයිට් ඉකොනොමි ඩයනා ගමගේගේ තියරිය ඇයගේ තියරියක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ඇතුළු රටට එරෙහිව සංචාරක ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන සියලුම තරව්කරුව තරව්කාරයෝ කල්පනා කරන විදිහ රට විකුණන විදිය එච්චරයි ලිංගික වෙළඳ පොලක් හදනවා මත්ද්‍රව්‍ය තිප්පොලක් බවට රටපත් කරනවා ඊළඟට සූදු පිටියක් බවට රටපත් කරනවා ඩොලර් සංසංගල ගලාගෙන යනවා කියලා මේ පරයන්ට පරට්ටියන්ට හිතෙනවා දේශීය ආර්ථිකී වරයි සංස්කෘතික සංහාරයක් සිද්ධ වෙනවා රට රාජ්‍ය ජාති විනාශම කරලා දානවා මේ රට ආදරණීය මව්බිම ඊනියා ජාත්‍යන්තරේ කාලකන්ණි ගොදුරු බිමක් වඩපත් වෙනවා මේ තමයි මුංගේ සැලස්ම විරුතරුවේ කතාවට සමාන්තර උංගේ වැඩ ටික කරගත්තට පස්සේ ඉතුරු ටික මේ විදිහට රිපබ්ලික් ඔෆ් මාලි මාලි රාජ්‍යයට වෙමින් පවතිනදී හයිටිට සිද්ධ වෙච්ච දේ එදා ගාසා තීරයට සිද්ධ වෙමින් පැවති දේ දැන් සිද්ධ වෙමින් පවතිනදී පැනමාවට සිදු වුණුදී පැරණි අබෝර්ජි වරුන්ට ඕස්ට්‍රේලියාවේ තමන්ගේ මව්බිමේදී සිදු වුණුදී සිද්ධ වෙච්චදී වෙනස් විදිහකට දැන් අපිට සිද්ධ වෙන්නේ යන්නේ හරිනේ අවතැන් වෙන්නේ යන්නේ ඉවරම් වෙලා යන්නේ යන්නේ කොළඹ සහ තවත් ප්‍රධාන නගරවල රාත්‍රී සමාජ ශාලා තව තව අරින්න පටන් ගන්න හදන්නේ කැසිනෝ සූදුව දීප ව්‍යාප්ත කරන්න හදන්නේ කාන්තා පිරිමි ශරීර විකුණන ප්‍රාථමික ලිංගික වෙළඳ පොලක් රට පුරාම නිර්මාණය කරන්න හදන්නේ මද්ද්‍රව්‍ය රටම ගිලගන්න තත්වයකට රට පත් කරන්න හදන්නේ දැනටමත් ගම්බිම් වල පාසල් දරුවෝ පවා මද්ද්‍රව්‍ය ගොදුරු බවට පත් වෙලා අපි ඊගෙන එක දිගටම කතා කරමින් ඉන්නේ ඩයන ගමගේ කංසා කාන්සින් පෙළෙන නිසා තත්වය තවත් භයානක බව මතක තියාගන්න අනික වෙන පිරිමේක සෙල්ලම් කෙරුවාගේ නෙමෙයි ඩයනා ගමගේක සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඩයනා ගමගේ කියන්නේ හොද්දට ටෙම්පරාදු වෙච්ච ඒජන්තවරියක්. රනිල් වික්‍රමසිංහ අතින් තමන්ගේ පත්වීම් ලිපි ලබා ගන්නා ඩයනා ගමගේගේ සිනහව බලනු. රනිල් වික්‍රමසිංහගේ කෝමල සොඳුරු සිනහව බලනු. දෙන්නාගේම සිනහ එකතුව අපට කියාපාන්නේ කුමක්ද? තොපි අපට රැවටුණා යකුනේ ඔන්න පණවිඩේ. තොපි අපට රැවටුණා යකුනේ ඇද්ද තොපිට හි 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 කියලා තමයි දෙන්න හිනා වෙන්නේ බාන කැසිනෝ සූදුව දීප ව්‍යාප්තව රට ගිල ගන්න හදන මොහොතේ තමයි අතුරුලි රතන හාමුදුරුව 2014 15 වෙනකොට අර එළියට බහලා රිලා නැටුම් නටලා රාජපක්ෂ පාලනේ වෙනුවට ඊනියා යහපාලනය ගොඩනගලා වැඩේ කරගන්න වටපිටාව සකස් කරන්නේ දිගු කාලින සලසුමකට අනුව හරිනේ එදා පැකරට විරුද්ධව කෑ ගහපු රතන හාමුදුරුව අද සද්ද නැතුව ගිනි තියා ගන්න හදනවා රටේ දේශීය ආර්ථිකය සුල් පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩාවැටලා කෘෂි කර්මාන්තය විනාශම කරලා දාලා නිදහස් අධ්‍යාපනය විකුණලා ජාවාරම් කරුවන්ට බහර දීලා එවලාස්ටිං වැලියු ෆෝ ද නේෂන් ජාති ගොඩනැගීම වෙනුවට ජාතිය
අවතෙන් කරවල නයිට් ලයිෆ් එකක් නයිට් ඉකොනොමිකක් නිර්මාණය කරන්න කල්පනාවා කල්පනා කරනවා කියන්නේම මාරම මාර කාලකණිකමක් දේශද්‍රෝහී මැදිහත් වීමක් රාජද්‍රෝහී මැදිහත් වීමක් මහා ජන විරෝධී මැදිහත් වීමක් ඓතිහාසික මහා අපරාධයක් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඩයනා ගමගේ කොළඹ අදාළ ජනමාධ්‍ය සාකච්ඡාවක තියෙන අතරතුර ඊට සමාන්තරව තමයි චූලනන්ද පෙරේරා මහනුවරදී අර සෙල්ලම පටන් ගන්න. චූලනන්ද පෙරේරා සංචාරක අමාත්‍යංශ ලේකම්වරයා කියන හැටියට මධ්‍යම පළාතේ මාතලේ මාතලේ දිස්ත්‍රික්කේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කිඹිස්ස ග්‍රාමයේ ආශ්‍රිතව පිහිටි සීගිරිය බලකොටුවක් නෙවෙයි. ලෙෂපාක එකක්. ඒ කියන්නේ විවේකීව විනෝදෙන් කාලය ගත කරන්නට හදපු උද්‍යානයක්. චූලානන්ද පෙරේරා හිතනවා ඇති අපි බූරුව කියලා. අපි බූරුව තමයි බට් බූරුවම නෙවෙයි. ඔయిత වැඩිය එක එක පංගර නැටු මේ රටට කෙලින්න ආවා. බලාපල්ලක වෙනදී. ඉතිහාසෙ උඹලට හොඳ හොඳ පාඩම් කියා දෙවි ඉදිරියේදී. සංචාරක අමාත්‍යංශයයි සංස්කෘතික අමාත්‍යංශයයි පුරාවිද්‍යා නිලධාරීන් සහ යුනිසෙෆ් එකතු වෙලා පවත්වපු ධනාත්මක රැස්වීමකදී තමයි ඔය බව අනාවරණය කරලා තියෙන්නේ. නොදකින් නොදකින් නොදොමකින් චූලානන්ද පෙරේරා අපේ ආච්චියම දන්නවනම් මොනටම කියලා ගහනවා. මොම් මිනිස්සුද. යුනිසෙෆ් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය නිව්යෝක් කේන්ද්‍රීයව මෙහෙවන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් යැයි පෙන්වන කූට සංවිධානය යුනිසෙෆ් ලෝකයේම පුරාවිද්‍යා බිම් හරහා සහ සංස්කෘතික ආක්‍රමණ හරහා ලෝකයේම තමන්ගේ අතට ගන්න ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් යුනිසෙෆ් කියලා කියන්නේ 1946 දෙසැම්බර් 11 වෙනිදා පටන් ගන්න. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි නිල මෙහෙයුම් කරුව විශේෂයෙන් ශ්‍රී ලංකාවට අදාළ මේ මොහොතට අදාළ නිව්යෝක් වොෂින්ටන් නවදිල්ලිය කොළඹ මතකනේ අපි කදිකරම කතා කරනවානේ වොෂින්ටන් කොල්ව ඉන්ද පැසිෆික් ඒජන්ට් චීන තරව කරුව මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් ෆවුන්ඩේෂන් ඇතුණු චීන ඇමරිකානු ඉන්දියානු තින්ක් ටැන්ක්ස් තුනක් රටට එරෙහිව ක්‍රියාත්මකයි මතක තියාගන්න මේ උන්ගේ වැඩ ඩයනා ගමගේ කියන්නේ එක තරව කාර්යයක් විතරයි හරින් ෆනෑන්ඩු ඩයනා ගමගේ දැම්මොල රනිල් වික්‍රමසිංහ කල්ලියම ඉන්ද පැසිෆික් IMF මෙහෙයුමට සමාන්තරව සීගිරියට වැඩේ දෙන්න හදන්නේ සීගිරියට කෙලින්නම තමයි හදන්නේ ඉතින් පැහැදිලි මීට පෙරත් අවස්ථා ගණනාවකදී සීගිරිය නයිට් ලයිෆ් එකක් බවට පත් කරන්න නයිට් ඉකොනොමිකක් බවට පත් කරන්න පරයෝ පරට්ටියෝ එක පෙළට උත්සාහ කෙරුවා රාජපක්ෂ පාලනේ ඊනිය යහපාලනේ වැඩේ කරගන්න බැරි වුණා විවිධ අභ්‍යන්තර ප්‍රතිවිරෝධ සහ සමාජ මැදිහත් වීම ඊට එරෙහි වුණා අපිත් නිදහස් පුවත්පත හරහා අපේ කොටස අපි කෙරුවා කතාව පටන් ගන්නෙ ඩයනා ගමගේගේ මේ කතාවත් එක්ක නිසාම ඩයනා ගමගේ ගැන අපි දැන් ඊටාම කෙටියෙන් සැකවි විමසා බලන්න ඕන කවුද මේ ඩයනා ගමගේ වට් ඉස් ඩයනා ගමගේ ඊටාමත්ම භයංකර දේශපාලන සාධකයක් අපිට කතාව පටන් ගන්න පුළුවන් 2020 පෙබරවාරි 10 වෙනිදා සජබ සමගි ජන බලවේග නිර්මාණය කරන තැනින් 2019 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති වර්ණින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ කියන්නේ පොහොට්ටුව නියෝජනය කරමින් ඡන්ද 69,24,255ක් සමස්තින් 152.25ක් ලබා ගන්නවා ජනාධිපති ධූරයට පත් වෙනවා හරිනේ 2019 ගේම් චේන්ජ්ඩ් ඊට ප්‍රතිපක්ෂව ඡන්ද 55,64,239ක් සමස්තින් 141.99ක් ලබාගෙන ප්‍රතිපක්ෂ කඳවුර අත්පත් කරගන්නේ ඉජාපේ වෙනුවෙන් ඉදිරිපත් වන පුතාන සජිත් ප්‍රේමදාස පියානෝගේ ගමන පුතානෝ වෙන විදිහකට පටන් ගන්නවා පියානෝ කියන්නේ මේ රටට එරෙහිව වැඩ කරපු හාදේ දැන් ඊළඟ හාදේ පුතානෝ සජිත් ප්‍රේමදාස 2020 මහමැතිවරණයේ ඉලක්ක කරගත්තු මහමොලකරු think tanks එජාපය රනිල් වික්‍රමසිංහට බහර දීලා අර 55,64,239ක් හෙවත් සමස්තෙන් 41.99ක ප්‍රතිශතයක් ලබාගත් සජිත් ප්‍රේමදාසට කිව්වා ඔබ වෙනම පෙරමුණකට වරින් කියලා. සජබි හදන්නේ හිමයි. පාරවල් දෙකක්.
මේ මොහොත වෙනකොට සිදුවන සිදුවීම් දෙස බලන විට ඔබට මේ සියල්ල පැහැදිලි වෙන්න ඕනේ මේ එකම ස්ක්‍රිප්ට් එකකට අදාළ කතා දෙකක් සජිත් ප්‍රේමදාස හරහා ගෝඨා පාලනය එක දිගටම තොරම්බල් කරමින් ගෝඨාට වැඩ කරගන්න ඉඩ දෙමින් සජිත් ඉදිරියට රැගෙන ආවා ඒ කියන්නේ ගෝඨා පාලනයේ රටට එරෙහි දේශපාලනය ඉදිරියට රැගෙන ආවා රනිල් වික්‍රමසිංහම 2022 මේ අපි දැන් කතා කරන මොහොත වෙනකොට ක්‍රියාත්මක ජංගි අරගලය හරහා අදාළ ජනාධිපති පුටුවේ ඉන්දවන සිද්ධි නිර්මාණය කරන්න ඊළඟට සූදානම් කරනවා හරිනේ ප්‍රොජෙක්ට් එක පැහැදිලි එකම ප්‍රොජෙක්ට් එකක් එජාපය දෙකට කඩලා වගේ පෙන්නලා රනිල්ට කොන්ත්‍රාත්තුවක් පවරනවා 2022 දී එතෙක් සජිත්ට කොන්ත්‍රාත්තු පවරනවා ගෝඨා පාලනේ බැලන්ස් කරගෙන ගෝඨට රහිව ඇත්තටම ගොඩනැගෙන ජනමතයක් වේ නම් ජන මැදිහත්වීමක් වේ නම් ජන අරගලයක් වේ නම් ඒ දියකර හරින්නට අනුරු කුමාර සෙලෙන්ස් දිසානායක කුමා ගුණරත්නම් ඇතුළු තරවකරුවෝ පාවිච්චි කරලා ඒ වැඩ ටික කරගන්න බාර දීලා රනිල්ව සූදානමින් තිබ්බා මේ වැඩේට ජංගි අරගලේ දක්වා මේ එකම ස්ක්‍රිප්ට් එකක් මතක තියාගන්න 2009 න් පස්සේ එක දිගටම ක්‍රියාත්මක එකම සිටියමක් රීචාර්ටින් ශ්‍රී ලංකා US ස්ට්‍රැටජි ආෆ්ටර් ද බියරුතරුවේ කතාව මේ කිසිම සිද්ධියක් අහම් සිද්ධියක් නෙමෙයි පටලවා ගන්න එපා ඔය ප්‍රොජෙක්ට් එකේදී අතරමැදදී බොරු වලියක් නිර්මාණය කරනවා සජිත් ප්‍රේමදාසගේ කල්ලියයි ඩයනා ගමගේගේ කල්ලියයි වගේ නිකන් අමුතු හුටපටයක් නිර්මාණය කරනවා දෙන්න ගහ ගන්න වගේ එකක් බොරුවක් නිර්මාණය කරනවා ඩයනා ගමගේ සහ ඇයගේ සැමියා සේනක ද සිල්වා ඔහු හමුදාවේ හිටපු කපිතාන් වරයෙක් බව කියවෙනවා ඔවුන් දෙදෙනා හොඳ තරවුකාර ක්‍රීඩාවක් කරනවා සජබ ඇතුලේ පොඩි සෙල්ලමක් දාලා සමහරු අධිකරණයටත් ගිහිලා ජනමාධ්‍ය නිකන් පිස්සු වට්ටලා කුචු කවලා අවසානයේදී ඩයනා ගමගේ රටේ ආර්ථිකයේ ප්‍රධාන තරවුකාරයක් බවට පත්වන තැනටම ජංගි අරගලේ දක්වාම සිද්ධීම් පෙළගස්සවනවා අර කෙලියක් ඩයනා ගමගේ මේ වගේ වැඩවලට පාවිච්චි කරලා තියෙන මුල්ම වතාව මේ නෙවෙයි ඩයනා ගමගේ නොහිටින්නට රනිල් සජිත් එජාප සජප සෙල්ලම කරගන්න බැරි වෙනවා හේතුව තමයි ඇයගේ සහ ඇයගේ සැමියාගේ පක්ෂය තමයි සජබට මාරු කරන්නේ පක්ෂයක් නිකන් ගන්න බෑනේ රුපියල් බිලියන ගණනක් ගෙවන්නත් ඇති මිලියන කෙසේ වෙතත් බිලියන ගණනක් ගෙවලා තමයි මේ පක්ෂය ගන්න ඇත්තේ අපි දන්නේ නැහැ අපි ගැනත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඩයනා ගමගේ ඒ නිසාම අතිශය වැදගත් තීරණාත්මක සාධකයක් බව ඔබ වටහා ගන්න ඕන ඩයනා ගමගේ කතාව තව ඈතට යනවා LTT ත්‍රස්තවාදී සන්ධානයේ බිඳ වැටෙන ප්‍රභාකරන් කරුණා බෙදුම් රේඛාව අඳින්නත් ඒ දවස අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ දියත් කරපු මෙහෙයුම සඳහා ඩයනා ගමගේ යොදාගත්ත කියලා කටකතා ආරංචි තියෙනවා අපට ඔප්පු කරන්න විතරයි බැරි ආසන්න සිදුවීම් ගලවා බලන විට අපට ඒ වගේ පැහැදිලි වෙනවා ඔප්පු කරගන්න බෑ ඔප්පු කරගන්නම් විධිමත් විමර්ශනයක් කරන්න ඕන කරුණා මාන්ව පිස්සු වට්ටලා ප්‍රභාකරන්ගෙන් කඩලා ගත්තේ ඩයනා ගමගේද ඉතිහාසය තුළ මහා නඩුවක් තිබෙනවා සමහරු රෝසි රාමනායකගේ නමත් පටලවනවා හැබැයි වඩා වැඩි හඬින් කියවෙන්නේ ඩයනා ගමගේගේ නම මේ සියල්ලගෙන අපි ඉතිහාසය තුළ මහා නඩුව විමර්ශනය කරද්දි කරුණකින් එක විමසා බලන්න බලාපොරොත්තු වෙනවා ඩයනා ගමගේගේ සැමියා සේනක ද සිල්වා හමුදාවේ කපිතාන් වරේක් බව කියවෙනවා හිටපු හමුදා නිලධාරීක් නිසාම ඔහුට තිබෙන සබඳතා වෙනස් සබඳතා බව අපට තේරෙනවා වැඩේ කියන්නේ ජංගි අරගලේ තීව්‍ර මොහොතේ ෆීල් මාෂල් සරත් ෆොන්සේකා සමග මේ ඩයනා ගමගේගේ සැමියා සේනක ද සිල්වා හිටපු කපිතාන් වරයා එකට කරක් ගහන හැටි ටැග් ගැහි ගැහි තැන් තැන් වල හොරා පොලිස් කෙලින හැටි හොරගල් අහුලන හැටි සමහර ඡායාරූප සහ වීඩියෝ පට ඔස්සේ අපට තහවුරු කරගන්න පුළුවන් සමාජ මාධ්‍ය තුල එවැනි සාක්ෂි සටහන් තියෙනවා ෆීල් මාෂල් සරත් ෆොන්සේකා සමග මේ කපිතාන් සේනක ද සිල්වා පවත්වන සම්බන්ධතාව කුමක්ද එතකොටම යලි ඩයනා ගමගේ ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා යලි සජබේ තුල තිබෙන බොරු රිලා නැටුම නැ ඇත්ත රිලා නැටුම බොරු අරගලේ අපට වග විභාග කරන්න මොහොතක් උදා වෙනවා ඩයනා ගමගේ ඔබ හිතනවාද ලේසි පහසු ගැහණියක් කියලා නැහැ සෙල්ලම් කරන්න හිතන්නවත් එපා දැන් මේ
සියලු දෙනාම එකතු වෙලා ශ්‍රී ලාංකික රාජ්‍යයට රහිව කළු මෙහෙයුමක් වියත් කරන වගේ වටහා ගන්න ඔබට තවත් බොහෝ සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතාම පැහැදිලි විමසිල්ලෙන් බලන්න විතරයි තියෙන්නේ. ඩයනා ගමගේ ඉජාපේ කඩල සජිබි හදල පස්සේ අමුතු වලියකට මැදිහත් වෙලා අවසානයේදී ජයග්‍රහණය කරන හැටි අපි දැන් නිරීක්ෂණය කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම පක්ෂයේ කඩපු ගමේ ගොඩේ භාෂාවෙන් කිව්වොත් හැතිරියට. එහෙමනේ ගන්න වෙන්නේ. හතුරා හැතිරි. හැතිරියට ඒ කියන්නේ ඩයනා ගමගේට සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරය පිරිනමන්නේම අර එජාප සජබ එහෙම නැත්නම් රනිල් සජිත් ගැටුම හබය බොරුවක් බව ලෝකයා ඉදිරිපිට නිර්වත් වෙමින්ම තහවුරු කරමි. අපට පෙන්නනවා අප කලේ බොරුවක් තොපි මෝඩය තොපි රැවටුනේය කියලා. ඔන්න කතන්දර ඉතාම සරලයි. නැවත පොට කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතින් ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අදාළ පත්තිම් ලිපිය ලබා ගන්නා මොහොත නිරීක්ෂණය කරන්න. එතකොට ඔබට මේ සියල්ල වටහා ගන්න පුළුවන්. දෙන්න හුරතල් වෙන හැටි, දෙන්න කොමල පාන හැටි රනිල් ඩයනා. මේ කතාව මුළුමනින්ම අපට කියනවා. දැන් සියල්ල පැහැදිලි නිශ්චිතයි. චීන ඇමරිකානු ඉන්දියානු භූ දේශපාලන මර උගුල තවදුරටත් ශක්තිමත් කරමින් රනිල් ත්‍රස්තවාදී පාලනය මේ ත්‍රස්තවාදී පාලනයක් මතක තියාගන්න. ජංගි අරගලය නිර්මාණය කරපු අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායක වික්ටෝරියා නූලන්ට ඇහෙන්ඩ නුගේගොඩදී කියපු විදිහටම කරපු ත්‍රස්තවාදී බලහුමාරුවක් ත්‍රස්තවාදී පාලනයක් රනිල් ත්‍රස්තවාදී පාලනය එව නැත්තම් ජංගි අරගල පාලනය ඩයනා ගමගේ ලව්වා මුළු රටම ගංජා හේනක් බවට පත් කරවන්න හදන්නේ. එතකොට ඉඩම් ටික කොල්ල කන්නත් හරිම ලේසි. අපි ගංජා ගහලා නන්නත්තර වෙනකොට ඉඩම් ටික කොල්ල කන්න ලේසි. මතක තියාගන්න. ජාතියම ඉවර කරන්න හදන්නේ. කැසිනෝ නීති වෙනස් කරලා රටම කැසිනෝ තිප්පොලක් බවට පත් කරන්නත් ඊට සමාන්තරව වැඩ කිරීගෙන යනවා. ජංගි අරගලයට ජෝන් කීල් සමාගමත් දැස්ස ඔබට මතකයි. අපි මේ ගැන එක දිගටම කතා කරුවා. තවත් සමාගම් සෙට් එකක්පත් එක්ක ජෝන් කීල්ස් ඇයි බැස්සේ? ඊටම පැහැදිලි. ජෝන් කීල්ස් හදපු කොම්පඤ්ඤ වීදියේ කැසිනෝ හබ් එකට තිබුණු ප්‍රධාන එකම බාධාව ධම්මික පෙරේරාගේ දේශීය කැසිනෝ ව්‍යාපාරය. නීති රීති විනාශ කරන්න අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න ධම්මික පෙරේරාගේ කල් ඉඩ දුන්නේ නැහැ. ධම්මික පෙරේරාව පුම්බල දිලිත් ජයවීර දෙරණ මහතන ඇතුළු ජනමාධ්‍යකරුවන් ජවීපෙත් ඊට සම්බන්ධ වෙන වසන්ත සමරසිංහත් එහි ප්‍රධාන තරවකරුවෙක්. අවසානයේදී ධම්මික පෙරේරාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් කරලා අමාත්‍ය ධූරයකටත් හිමිකම් කියන සලස්සවල චොර කරලම දැම්මා. ඉවර කරලම දැම්මා. මෑන් වැඩ ඉවර කරගත්තේ රනිල් වික්‍රමසිංහට අනම්මනම් කියලා අභියෝග කරලා රනිල් එක්ක ජම්මාන්තර වෛරයක් නිර්මාණය කරලා ආපහු ධම්මික පෙරේරාට ගොඩේනු ඉඩ නැත. ධම්මික පෙරේරා ඉවරයි. ධම්මික පෙරේරාව ඉවර කරලා දැන් මෙම්ම ජෝන් කීල්ස් සුදු තිප්පොල කැසිනෝ හබ් එක ඉදිරියට ගේන්න. දැන් ධම්මික පෙරේරා තවදුරටත් බාධකයක් නෙවෙයි. කොහොමද බෑඩ? ඔබ හොඳට හොයලා බලන්න මේ සිදුවීම් පසුපස තිබෙන කළු කතා ගණනාවක් ඉදිරියේදී අපට කතා කරන්න අනිවාර්යෙන් ඉතිහාසය බල කරන ධම්මික පෙරේරා සෙට්ට පෝච්චි ජෝන් කීල්ස් කැසිනෝ හබ් එක දිනුවා. ජේම්ස් පැකර් මොකටද අපේ ජේම්ස් පැකර්ස්ලා දැන් හිටු ගාලා කොම්පැනි විදිය වැඩ පටන් ගන්නවා. රතන හිමි එදා තොරම්බල් කරපු ඇත්ත දැන් පට්ට ඇත්තක් වෙන්න යන්නේ. රතන හාමුදුරුව ඉදිලි බිල වෙනුවෙන් ගිනි තියාගන්න හදන මොහොතේ ගිනි තියාගනින්කෝ. රනිල් හරින් ඩයනා එජාප සජබ සඳහනේ සජිත් ප්‍රේමදාසගේ රිලා නැටුම් මැද්දේ සංචාරක ව්‍යාපාරය හරහා රටට වැඩේ දෙන්න යන්නේ. විශේෂයෙන්ම සීගිරිය අද අපේ මාතෘකාව. සීගිරියට සියලු අපචාර සංස්කෘතික අවභාවිත හඳුන්වා දෙන්න යන්නේ. නයිට් ලයිෆ් එකක් බවට පත් කරන්න හදන්නේ. නයිට් ඉකොනොමි එකක් බවට පත් කරන්න හදන්නේ. ඒ මැද්දෙන් සීගිරිය ඉවරම කෙරුවොත් තමයි MCC වියරු තරුවේ උන්ගේ ඉඩම් කොල්ලේ සාර්ථක කරගන්න පුළුවන්. සීගිරිය සූදු තිප්පලක් බවට පත් කෙරුවොත් සීගිරිය තැබෑරුමක් බවට පත් කෙරුවොත් සීගිරිය ලිංගික වෙළඳපොළක් බවට පත් කෙරුවොත් මුන්ට මේ වැඩේ කරගන්න ලේසි. ජාති කඩා වැටෙනවා. සංස්කෘතික අක්මුල් දිය වෙලා යනවා. මහා සංස්කෘතික සංහාරයක් ඊයස්සේ සිද්ධ වෙනවා. හරිනේ මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි.
डायना गमगी पार्लिमेंटु इदी जूली चांग अमेरिकानु तानापति बोरियट अभियोग करन कथाव बहन्न मोन अंतर्जालय तीन बल मे जूली चांग अय होयागेन यनवन्ने कोमद मे डबल इट पस्से इन वटे अत दागेन तुरुलु करगेन चारुपत तरन तीन डायना गमगी समिया जूली चांग एक उसुल विसुल करमी रंगपान आकार रंगन आयु अब बलन मोन ये चारूप अध्ययन कर अंतर्जाले तिबेनो सेप्टेंबर नवेनिद डायना गमगे संचारक राज्य अमात्यवरी विधियट वेडपटंग अन्नकोटम जूली चांग गेदर यान्न तरम ओवुन अतर तिबेन संबंध अकुमक्द ए एकम स्क्रिप्ट एकक् वगे ओबट वटा गन्नम सिद्ध वेनो वेडे कियन्ने देन तमयि होंदम हरि डायना गमगेगे गेदर पवत्वन मे डिनर एकट रात्रि भोजन संग्रहायट अमेरिकानु तानापति कार्यालय देवेनी निलधारी नियत यानवा जूली चांग एक इट अमतरव अमात्य सुशील प्रेमजयंत हिटपु मुदल अमात्य रवि करुणानायक मैनुत यानवा रवि करुणानायक कियान्ने यदावस ईनिया यहापालने तुल कोलंब नाइट लाइफ एकक बवट कोलंब नाइट इकोनॉमी एकक बवट पत् करवन्न दापु मैन पाटली चंपिक रनवकट कैल्ला भारदून एमसीसी वीर तरवे इडम कोलेट अदाल मेगालु सिटी कतंदर रविकरुणानायक दुना इंदा कोलम इवर करपी के मैंट वेडी करगन बेरुना नाइट लाइफ एक करगन बेरुना दें रविकरुणानायक डायना गमगे समग जूली चांग मुनगहन मोहत असिरिमत मोहत डायना गमगे गी निवास मेय अत्तक सिद्ध वेच्च दिया चायरूप समगुबट में कथाव किया डायना गमगे की समिया सेनक सिल्वा मे सियलु तत्व सिद्वीम कलमना करने कर गाने में गेम में का प्ले करना बहुत माई नील संचारक राज्य मात्ते पर या डायना गमगे हरिट में गातो नोनील साहती की गत्तट नील वाचिंग वैदकरण सेनक द सिल्वा अदक दिया गया हट नव लक्ष विसि हतर दहस देशीय पनस्पहावत प्रतिशत सीएट पनस्तक दशम दिखाई पहाक महाजनवरम जंगी अरगले त्रस्तवादी यटपत्ल किसी जनवरम अज्ञति त्रस्तवादी रनिल खल्य रटट किलिन्हादन मुहूर्ते अभी शीघ्रिय दिह बलागन अपे रट राज जाति आरक्षा करगन मध्यात्मत इवरट मीवराय अपे कथाव सेट्ट पोच्युमतामाय मदगति आग मे महकेदवाचके पामुल सीगिरिय आरक्षाकरण संचारक व्यापारे नवमु अद्यकीम सेवीमट इतिहासे बलकरण महासंवादिक पामुलत अपसिटिने वगे ओबट मतक करन्न ओन चाप भंडार वन मम मादिसा मानव संबंधता क्रियाकारिके उपदेशके खटीट विविध संचारक व्यापारेट अदाल तेंगवल अद्यकीम लबल तीयनवा वसर देदहै सिट निदहस माध्य देशपालन मध्यत्म सामांतर उपट बलापूल चापाउन मीडिया एंड एचआर वेड सटहां मा लावत लेवनी अद्यकी सतहां बट पत्कलती जेटिन होटल समूह माउंट लविनिया होटले क्लब बेंतोट होटले सिनेमन होटेल्स जॉन कील्स होटल समूह सिट्रस दिलीप जावीरट आईती सिट्रस होटले ये मैद्य नवत महासंवादयाक अप इदिरिपिट तीयन खलक संचारक प्रवर्धन कार्याज्य सभापतिवर्य विधिर वडकरपु रेंटन डी अल्विस अदहु कोहेदो मंदा मातक हित नोहदिंग अपि एकट एकतुला बहुदेवाल खेरुवा रेंटन वेनम द हाइट कियला संचारक निकेतनयक पटन गत्त एहि बहु निर्माण कटयुतु अपि खेरुवा मे लोगो एकत डिजाइन केरुवे निदहास कार्यालयेदि चाप भंडार वन मम संचारक व्यापार अदाल सुल कर्मांत मध्य परिमाण कर्मांत महाकर्मांत संदा अभी संवाद गुड नगण बेस्ट एक्सपीरियंस श्रीलंका रेंटन मम अभी इकट इकतुला करपुड मे पोते सियलू सितुम निर्माण खराने मगे आदि वोट मे कथा कियाने अभी संचारक व्यापारेट महा वर्ण्य क्लबादेन्न मध्यात्मिंग हिटी मे दनुत अपी सूदान मिंगिन्नी अभय
डायना गमगे लव मे क्रवन हदने रटट खेरी रेटंडी अलविस पुताक्लु संचारक व्यापारे संवर्धने करने हटी मे अपे रट श्रीलंका संचारक व्यापारे अदहा हिट पिलिबंद समाज आर्थिक खतिकावत रेंटन डी अलविस मेतमय सहृदय है भाई लोक देशपालने तुले एक सज्जाति संविधान दाव उपन्न पुत्रेक निशा अतर मददी वेडे वनकर एक सज्जाति संविधाने ईनिया जात्यंतरे अंडू पंडू गेलुवोत् रेंटन की अन्नी दवंते आप रटट वेच्चदे हिक्का फेस्ट के दवंत वेडकट अतगहन इधा संचारक प्रवर्धन कारांशी अतुल पुद्गलिक समागम ईट रही दवंत विरोधे गुड नगुण अभी हिखडू हेलुए निवेई किल भाषा दिखिम ये सांगवादी पटंगत्त हिखडू केन्द्रकत्त महासंवाद पटंगत्त निध संवाद वेडबिमे इतिरिवति बेन हरियटम आरंभ नौनु मे संचारक व्यापार अदाल महासंवादे थौमत इलेसिम पवतीनो मे यदवस जेटवी आयतने तेक एकटेकूलाकड जेटवी अरुणल ओंगे आयतन अदाल रोड मैपेक एसियाल सन्ध सित्व निर्माणेकरान सह अवश्य सलसुम सकस्करण संबंधवेनो मिहिरी मतक सतहन एतकम महानुवर संचारक व्यापारे ओस्से आरक्षित गुडनग नोन विधि अभी पायन विट हिरु नोरट कियला महासंवाद मध्य पटंगत्त ए यदवस संचारक अमात्यवर्य फैसल मुस्ताफ तमंगे मैतिवर्ण प्रचार वेडसटहन हेटियट तोरगत निशा अपटंकुत करगन बेरगुण वेडे बकाल केरवी मिलिंद मोरगोड समग पशुपसिंग पेमिनी बुद्धिक विक्रमादर कैपिटल महाराजागे न्यूज फर्स्ट कोलुव पशु तरुण पोहोट्टु बेसिल राजपक्षगे कैलक बॉट पत्तुनु कैपिटल महाराजागे खलु माध्य तरव करुव मे कथा एकिनिकट संबंधय यलितपि अवश्य मोहतेव कथा करु ओबट मे साक्षी इदिरिपत् केरुवे संचारक व्यापारे पामुलु निधा संवाद वेडबिमि देवंत इतिहास कथावक् तिबेन बव ओबट मतक करन्न संचारक व्यापारे गोडनगन्न ओन हबै मे विधियट नेमि सीगिरि विनाश करला रटे पौराणिक स्थान बेबद्धंगे तिप्पोलवल बाट पात करला कुडु कारेंगे तिप्पोलवल बाट पात करला रटम कैसिनो हब्बे का बाट पात करला रट राज्य जातीय विनाश करन वियरु तरुवे कथावक तमाय दम्मे लिए वेन एनिसा अपी ओबट योजना करनो कथाव दिगई हेमिंग हेमिंग अध्ययन कटयुतु करन्न मे आरंभयक वितरई अपी अपे महापोलो आरक्षा करगन्न मे पिसाचेंगे रट बेरगन रट राज जाति बेरगन संचारक व्यापार गुंडगन गमं अपे अनन्यता अपे हेल अक्मूल आरक्षा करगन सांस्कृतिक बले गुंडगन सुदनम हर लास्ति व्याला डायना गमगेट अपी रनिल काल्यत्तक में रट विनाश करान इड़ देना वाद